ලංකාවේ අතිවිශාල රාපාරි භෝජනයක් සිද්ධ වෙනවා. හැබැයි මේකට සරිලන්න නිෂ්පාදනයක් රට තුල සැබෑ රැයක් නැහැ. මේෙන් වෙන හානිය අතිවිශාල මහත් බරපතලයි. හේතුව මේ රා හදන්නේ මොනවයින්ද කියනවත් කවුරුවත් දන්නේ නැහැ. මේක කෘතිම මත්වීමක් තමයි ඇති කරන්නේ. අද වෙළඳපොලේ මත් මිල අධික නිසා රා වලට ඇබ්බැහි වීම තව වැඩි වෙනවා. එතකොට මේ හොරා කෑම තව වැඩි වෙනවා. මේ මේකට හරි කැමති සුරපති පත්තුමෙන්තු. මේ හම්බ කරන සල්ලි රට තුල නැහැ. හම්බ කරන සල්ලිත් මේගොල්ලෝ ඔය උන්ඩියල් මේ හවාලා කියන ක්‍රමවලින් රටින් පිටට අරිනවා. මේ සතුස ආයතනය මේ වෙනකොට බංකොලොත් කරලා ඈවර කරලා විකුණන්න නියමිත ආයතනයක්. එතකොට මේකට මත්පැන් බලපත්‍ර 500ක් විතර අලුතෙන් ඔබලා මේක ඈවර කරපුවාම සතුසේ මින් ඉදිරියට සිල්ලර් බඩු විකිනේ නැහැ. එතකොට මේක ගන්නෙ කවුද? ලංකාවේ ඉන්න ප්‍රබලම ඇමතිවරයෙක්ගේ පුත්‍ර රත්නය. නම කියන්න අමාරුයි මොකද නිදිමකින් කටයුතු කරන්න පුළුවන් නිසා නම කියන්නේ නැහැ. මේ හාල් හිඟියට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බියර් නිෂ්පාදනයට වී මිල දී ගැනීම. දැන් ඉන්න අපේ සහල් නිෂ්පාදනයේ ලොකු ලොකු සහල් මිල රුපියල් 50ට ගන්නවා කියලා. ඒකළු 55කට ගන්න. මොකද හේතුව? අවුරුද්ද පුරා බියර් නිෂ්පාදනයට මේ යොදන මෝල්ට් වෙනුවට දැන් යොදන්නේ වී. දෛනිකව ශ්‍රී ලංකාවට මෙම දූෂිත ක්‍රියාවන් නිසා මිලියන 400ට අධික මුදලක් අහිමි වෙනවා. වර්තමානයේ ලංකාවේ තිබෙන ජනප්‍රියතම මත්පැන් උපරිම සිල්ලර මිල රුපියල් 2500කින් 156ක් රජයේ ඍජු බදු ලෙස අය කරගන්න. උදාහරණයක් වශයෙන් නිෂ්පාදනයේ නිෂ්පාදන බද්ද සහ වැඩ් බද්ද ඇතුළත්ව රුපියල් 1350ක මුදලක් මෙම රුපියල් 2500න් රජයට ඍජුවම යනවා. ඉතිරි 1150න් නිෂ්පාදකයා ආදායම් බදු ලෙස 140කුත් සිල්ලල වෙනින්දා ඔහුගේ බදු ප්‍රතිශතය අනුව 18% දක්වා ආදායම් බද්දකට යටත් වෙනවා. පරිපාක ස්පිරිත්තු ලබා ගැනීම ස්පිරිට් ට්‍රාන්ස්පෝර්ට් කාණ්ඩ දෙන පර්මිට් එක. මේ පර්මිට් එක ඉෂු කරලා තියෙන්නේ සෙවනගල ඉඳලා ඇඹිලිපිටියේ තියෙන ඕඩිකලොන් ෆැක්ටරි එකට ගෙනියන්නේ. කෙලින් රූට් එක ගත්තාම විනාඩි 23ක දුරක් තියෙන්නේ. මේවා මේ පිටට යන්නේ. මේක යන්නේ ඕඩිකලොන් නිෂ්පාදනයෙන් නෙමෙයි මේ යවන්නේ. ඒ වුණාට මේවා යන්නේ වෙන කොහරි යවන්න ඕනි හින්දා තමයි මෙහෙම රූට් එක වෙනස් කරලා තියෙන්නේ. අරකු නිෂ්පාදනයට යන්නේ. අරකු නිෂ්පාදනයට යන්නේ. ඇත්තටම සුරාබත් දෙපාර්තමේන්තුව මේ මාෆියාවක්.